සද හම්දහර ප්‍රසාධ පූර්ණ මහා යතිවරයාණන් වහන්සේලා විසින් දේශනා කළ සුමදුර ධර්ම දේශනාමාලාව සෑම ඉරිධාවකම රාත්‍රී අටට වෙලඳසේවේ ඔබි පින් බර දායකත්වය සඳහා කතා කරන්න ආගමිකංශයට දුරකතනාංකය බිඳුවයි එකයි කයි්දකයි ඇැටනවයි හැත්ත එකයි හතලිහ සදහම්දහර තෙරුවන් සරණයි සදහම් දහර ධර්මදේශනාමාලාවෙන් අදත් අප මේ රාත්‍රයේ උබමුණ ගැසෙන්නේ. වලඳසේවේ සෑම නිරිදා දිනකම රාත්‍රී අටේ සිට නවය දක්වා, සදහම් ධහර ධර්මානු ශාසනාව මෙම විශේෂිත ධර්ම දේශනා මාලා අප. ඔබ වෙත සමිප කරන්නේ සෝතාපන්න මග්ග පල ධර්මදේශනා මාලාවල සයි. එහි අද දහවිනි ධර්මාණු ශාසනාවයි ඔබ වෙත ශ්‍රමණයට අවස්ථාවදාවී තිබන්නේ. වෙනද වගේම අපේ ගෞරණය ආරාධනයෙන් වැඩපර සිටින ප්‍රසාධපූර්ණ යතිවරයාණන් වහන්සේ මිනුවන්ගොඩ යටයන සොදර්ශන ජාත්‍යන්ත්‍ර භහාවන අද්‍යස්ථානේ ප්‍රධනානුශාසක කම්මට්ඨානාචාර්ය ශාස්ත්‍රපති පන්්ිත පූජනීය ගම්පහ සිරිසීවලී ස්වාමීින්ත්‍රණන් වහන්සේ. උන්වහන්සේගේ වැඩමවීමෙන් උතුම් නිර්වාන සුවයේ අපේක්‍ෂා කරන ඔබ වෙනුවෙන් සෝතා පණ්ඩ මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය දැනුමධානය කිරීමයි, මේ ධර්මදේශනනාආමාලාාව, ප්‍රාන මාරමුණන බවට පත්තු තිබෙන්. එවන් වන් ඔබටත් දායයිකත්වය දක්වන්නට පුළුවන් කතා කරන්ද ිින්දුව අයිකයි එකයි දෙකයි හැටනව හත්තේ එකයි හතලි දුරකතනාන්කේෙන් ජාතික වන්නදේ ආගමිකකාශයට. එවගේම ධර්මදේශනා මාලාව සහ ධර්මදේශනය සම්බන්ධය, ඔබට යම් දහම් ගැටලුවක් පවති නම්ේ සෝමින්ත්‍රණන් වහන්සේර කතාකරයේ විසදාාගන්නටත් පුළුවන්. උහස දරතනන්කය ිඳුවයි හැත්තේකයි, අටසේ හැටයි දොලහයි හතලස් පහ. බින්දුව හත්තේ එකයි අටසේ හැටයි ොහයි හතලිස් පහ. ඔබි පුුණ්්‍යවන්ත දායකත්ව යද මුන්රාගල කොමුක්ඛන මහකඩේ පදංචි, අමිතා මානවඩු මහත්මය ඇතුළදූ දරුවන් දමදනිය දැනව හැළඹගස් හේන අක දෙසේ හතලිසටෙන් දෙකනෙවසේ ආරය කුමාරි හාමේ මහත්මය සහ පවුලේ සැම මිනිුවන්ගුට යයටයන පදංචි, රුවන්තිී ජයසුන්දර මහත්මියය. පෙන් නතුනි අපි ධර්ම ශ්‍රමණයට පෙරල්. නන්ස මධන් වීමම සඳහා නමස්කාරේකයමුෝ අවසරයි ස්වාමිණු හන්සේ සාධූ සාධූ සාධෝ නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුූතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස බුද්ධන් සරණං ගච්ඡාමී බුද්ධන් සරණංගච්ඡාමි Damang <duvian> sarenang gacaami damang sarenang gacaami sanghang sarenang gacaami sanggang sarenang gacaami tiampmpi buddang sarenang gacaami Dutipe buddang sarenang gacami Du timpi daang sarenang gacaami Du timpi damang sarenang gacami Dutimpi sanggang sarenang gaca tetempi <plane>. <un> sanggang serenang gacaami Tampi budhang sarenang gacaami Tampi buddang sarenang gacaami Tampi daang sarenang gacaami Tampi daang serenang gacaami Tampi sanghang sarrenang gacaami Tampi sanggang sarenang gacaami manaatipata wirmani sikka pedang සමාධයාමී පානාතිපාතා වීර මනී සික්කාපදං සමාධයාමී අදින්නදාානාවේර මනී සික්කාපදං සමාධයාමී අධනාදාන වේර මනී සික්කාපදං සමාධයාමි කාමි සු මිච්ාචාරාවේර මනී සික්කාපදං සමාධයාමි කාමී සු මිච්චාචාරා වීර මනී සික්කාපදං සමාධයාමී උසාවාදාාවේර මන සික්කාපද සමාධයාමී. උසාවාදා වීරමනී සික්කාපදං සමාධයාමී. සුරාමීරය මජ්‍යපමා දට්ටානා වේරමනී සික්කාපදං සමාධයාමී. සුරාමීරයේ මජ්‍යපමා දට්ටානා වේරමනී සික්ඛපදං සමාධයාමී. ඉසරණන සද්ධං පංච සීලං හම්මං සාද්ධකං සුරක්කි තංකත්වා. අපමාදේන සම්පාදී තබ්බන්ටී ආමභන්තේ සාධූසාදූ සදෝ සමන්තා චක්කවා ලේසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන් මනීරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් ධම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තාාසාධසා නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාසා සචේකෝ බික්කෙවේ අ්්‍ය චිට්ටියා පරි්බාජකා ඒවම් පුච්චෙයුම් කින් අත්තිි අයං ආහුසෝ සමනෝ ගෝතමෝ බ්‍රහ්මචරියන් උසතීතිී සාදුසාදුසා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පිංවතුනි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් පීටයි සඟ රැකවරණයි. ශ්‍රී ලංකා ගොංගදිර සංස්ථාවේ වෙලඳ සේවේ, මාර්ගයෙන් විසුරවාහරු ලබන, සෝතාපත්ති මග්ගඵල, ධර්මදේශනා මාලාවේ දසවැන්නේ ධර්ම දේශනාව තමයි දැන් අපි ආරම්භ කරනු ලබන්නේ. පසුගිය දේශනාවන් හා සම්බන්ධ කරගෙන මේ දේශනාවත් සිදුකිරීමට අපි බලාපොට්ටතු වෙනවා. මේ වෙලාවේදී මේ සද්ධාවන්ත උපාසක උපාසිිකා වූ, මේ ධර්ම දේශනාවට හොඳින් සවනත යමු කළ යුතුයි. බුදුපාණන් වහන්සේත් ආරයුම හා සංගරත්නය ඒ සධර්ම දේශනාවට ප්‍රථම. ශ්‍රාවක ජනතාවගේ අවධානී යොමු කරගන්නවා මනයම් හෝ ක්‍රමයකට ඒ විසිරිලා ගිහිල්ල තියෙන සිත් ඒ ධර්මයටම යොමුකිරීම සඳහා කෙටියෙෙන් නමුත් අනුශාසනාවක් කරනවා ඉතින් අපි පසුගේ දේශනාවලදිත් ඒ සම්බන්ධෙන් ඔය පින්හත්තුන්ට දැනුවත් කළා ඕහිත සෝතෝ ධම්මන් සුනාති සුත්වා ධම්මන් ධාරීති. දතානන් දම්මාඩන් අත්තං උපපරිකටි. ඕහිත සෝතෝ ධම්මන් සුනාතී කියන්නේ යොමු වූ කංඇතුව ධර්මී අහන්ඩ. ඒ ඒ අසාගත්තා වූ දහම දරාගණ්ඩ සුත්වා ධම්මන් ධාරීති. එතකොට ඒ දැරීම සඳහා හොඳට මානසික ශක්තියක්ත් තීන්ඩෝන. එළඹ සිත් සිහියත් තිීන්ඩෝන යෝනිසුව මනසිිකාරීය තිීන් ඕෝන. තමන් කරන්න බලාපරත්තිවෙන්නේ කුමක්ද කියන එක අවබෝධය තියෙන් ඕන. එතුරට තමයි අ යෝනිසව මනුෂිකාරී එළඹ සිටිසිහය අප්‍රමාදී බව ඔය කියන වචනවලින් ප්‍රකාශ වෙන්නේ. දතාඩන් දම්මාලං අත්තං උපපරිකති ඒ දැනගත්තා වූ දහම තමාගේ ජීවිතයට සම්බන්ධ කරගන්නඩ ඕන, ජීවිතයට සම්බන්ධ කරගන්නවා කියන්නේ ක්‍රියාකාරිත්තවයට යොමු කොරන්ඩ ඕන. ඒකට කියනි චරාතය. සුනාත ධාරේත චරාත ජීවිත පැවැත්මට යොමු කොරඩ ඕන. එනිසා හැම ක්‍රියාකාරිත්වේගදීම මේ ආයතන හයක් අපි සම්බන්ධයෙන් ක්‍රියාකාරී වෙනවා ඇසකරනාසේ දිවකය මන ඒ ආහිතන හය එහි ආධහාර කරගෙන උපකාරී කරගෙන පලහයක් ලැබෙනවා ඒ හැම පලයක් සම්බන්ධයෙන් දීම මෙතන සති පුද්ගලෙක් මෙක් නෙවෙයි ස්වභාව ධර්මයක් කියන හැඟීමෙන්. කමටහ වඩමින් එදින එදා වැඩ කටයුතුල ඉදෙන්ට පුළුවන්. එතකොට ඒ කරන්න වූ වැඩ කටයුතුලට බාධාවකුත් නෑ කමටහන ුත් වැඩෙනවා. සැවත්නුවර හත්කෝටියක් ජනගහනි සිටියා කියලා පොතපත්තිය සඳහන්ගෙනවා ඒ පංකෝටියක්ම මාර්ගපල්ල බාගත්තා උත්තමියෝ. ඉති මේ වගේ විශාල පිරිසක් මාර්ග පල්ලබාගැනීමට ප්‍රධාන හේතුවකොද. හොඳින් මේ ධර්මය අහලා ඒ ධර්මය තුළ තමා ගිද්ජීවිතය ගෙන අර්තා. කෙනනිසා තමයි ඒ අයට මාර්ග පල් ලබ්ඩ පුළුවන්කම හැකියාව ලැබුණේ. ඒ කම්මාස් ජනපදයේ බුදුපාණන් වහන්සේ සතිපත් ්‍රාන්සූතරයේ දේශනා කළ ඒ ධර්මය ඇහු හැම කෙනෙක්ම තම තමන්ගේ නිවස්සවලට ගිහිල්ලා එදිනේ දා වැඩ කටයුත්තු කළ කරනකොට බෙලෙහිලෙන් දාම් කරන්නකොට කුඹුරේ කෙතේ වැඩ කටයුතු කරන කොටේ. ඒ දැනගතාව දහාම් පද නිරන්තරයෙන් සීකරමින් කමටහනු වඩමින් ඒ තමාගේ ජීවිතයට බාධාවක් මොවෙන විදියට. ආධ්‍යාතමි දියුණුවත් බෞතක ජීවිතයක් දෙකම සමබරුව පවත්වා ගෙනගිය උත්තුවම පිරිසක් තමයි එදා කාලෙත් හිටියේ. දැන් අදටත් අපිට සක්තිය හැකියාව තියනෙනවා හැබැයි. ඒ ධර්මය ශ්‍රවණය කරන්නාව යෝනිසෝ මනසිකාරය ඇත්තාව එළඹසිට සහි ඇත්තාව අප්‍රමාදීව මේ සංසාරී විතර වෙනවා කියන කැමැත් ඇත්තාව ආර්ය ස්්‍රාග්්‍ය ශ්‍රාවිකාවට පමණයි ඒකින් නම පලපරෝජිනය ලබාගන්ඩ පුළුවන් වෙන්නේ. එංසා නිරන්තරයම ඔය පින්ඟතුන් ධර්මය හන්ඩ ඒ දේශනාවලදී වචනාාර්ථය හයාගෙන අන්ඩිපයි භහාවාර්තයට යන්ඩ ගැමුරෙන් අධ්‍යනය කරන්න මොනාදමයක් දෙසනා කරන්නේ. ඒක රාගවිනය, දෝෂවිනය මෝහ විනිය සඳහාහේතු කාරක වෙනවද කියලා නිරන්තරෙන්ම ඒ සම්බන්ධින් ඔය පින්ඔත්තුන් දැනුවත් වෙන්න්නඩ ඕන. එනිසා නිරන්තරෙන්ම බණදහම් ඇහීමම අවශ්‍යයි. එනිසා පුද්ගලයේ පදනම් කරගෙන ධර්මය තමාගේ වෙත ගණ්ඩෙපා. තමාගේ මතයටවත් පුද්ගල මතයටවත් යණ්ඩපා. එනිසා බුදුමතියට අනුව දහමේ විවරණය කරගණ්ඩෝන. විශේෂයෙන් තමාගේ සිතේ රාගවිනය. දෝසවින්නේය මෝහොවිනිය. ඔන්න ඔය රාගක්්‍යය දෝසක්කය මෝහක්කය සඳහා හේතුකාරක වෙනවානම් ආනක තමයි බුදු බණතියනය එක අපි තේරුම් කරගණ්ඩ ඕන. යංකංච සුභාසිතන් තන් සබ්බම් බුද්ධ භාසිතම්. මේ ලෝකයේ යම් කිසි හොඳ වචනයක් තියනවානම් හොඳ ක්‍රියාකාරකමක් තිීනවානම් ඒ සැම දෙයක්ම බුද්ධ භාසිතයි බුදුපාණන් වහන්සේලා අනුමත කලන්නව දහම්. ඒනිසා මේ පින්වොත්තුන්ට මේ භවේතුලුත්වීම සත්‍ය අවබෝධර ගණ්ඩ පුළුවන් සත්‍ය අවබෝධර ගණ්ඩ පුළුවන් ඒ සඳහා ආරයන් වහන්සේලා මුණ ගැහිලා උවහන්සේලාගේ මේ කමටහං වැඩීම හෙවත් ධර්ම මාර්ගය පැහැදිලි කර ගණ්ඩ ඕන. එනිසා මේ ලෝකයේ පහල වෙන උත්තම ොත් තුන් දෙනෙක් ගැන බදුහාදුරුව දෙේශනා කරලාති නවා තතාග තස්ව වේදී තස්ස ධම්ම විනි අස්ස දේශේන පුද්ගලෝ දුල්ලබෝ ලෝකස්මී. මහන්නේ තතාක්තයන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ පහළවෙම හරිම දුල්ල බයි. ලෝකයේ වැඩිපුරමතියන්නේ බුද්ධසූන්ය කාල. ඔය පින්වතුනොත් අපි හැම කෙනෙක්ම මේ උතුම් වූ බුද්ධෝත් පාද කාලයක උත්පත්තිය ලැබවා. බොහොම වාසනාවන්තයි කිසිම දෙයක් සඳහන වේ සසර දුක නැතිකරගෙන මේ භවේදීම සත්‍යය අවබෝධර ගන ඒ මාර්ග පල ලබා නිවන් දැකීමට හැකියාව තිබෙන නිසාමයි. ආංගෙන් සාපි හැම කෙනෙක්ම ඒ පැත්තෙන් වාසනාවන්තයි ඔය පින්වතුම් හැම කෙනෙක්ම අන්තිම භවයට පැමිණියා කියලා හිතාගන්්ඩ අවසාන භවියට මං පැමණුනා කියලා හිතාගන්ඩ ඒ හිතාගෙන ඒ ප්‍රතිපත්තියට පැමිණීමට නම් ඒ ප්‍රතිපදාවට අනුගමනය කරඩ ඕන ඒ සඳහා සෑහෙන වැඩකොට සක් කරන්න තියෙනවා. පච්චිම භවි කියලා හිතන්ඩ පච්චිම භවිග කියරන්නේ අවසාන භවය මාර්ග පල ලබා බව හතක් තුළ දීවත් නිවන්ද කිනවා කියන කැමැත්තින් මේ ධර්මවිවරණය තමාගේ ජීවිතයට සම්බන්ධ කරගඩ. බදහදුරෝ දෙෙසනා කල තියෙනවා තතාගතස් ේදි තස්ස ධම්ම විනි අස්ස දේශේන පුද්ගලෝ දුල්ලබෝ ලෝකස්මින්. අ පුලිමමන් සඳහන්කරේ තථාගතෝ අරහතෝ සම්මා සම්බුද්ධෝ පාතුභාවෝ දුල්ලබෝ ලෝකස්මින්. පළවෙනි කාරණය විදිහයට බුදුපාණන් වහන්සේ පැදිලි කරන්නේ තතාාගතයන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළවම හරිම දුල්ල බයි. දෙවනි කාරණා විද්දිර දෙසනා කලතියන්නේ තතාාගතස් වේදි තස්ස. දම විනිස්ස දශේන පුද්ගලෝ දුල්ලබෝ ලෝකස්මින් තතාගතයන් වහන්සේ ධර්ම විනය දේශනා කරන්නාව ඒ ධර්මය අවබෝධයෙන් දේශනා කරන්නාව ආරයන් වහන්සේලා හරම අඩුවි කියේලා බුදුහාදුරු දේශනා කරනවා. තතාග තස් වේදි තස් වේදී කියන්නේ අවබෝධය සත්‍යය අවබෝධය ඇත්තාව උත්තමයෝ. තකට ඒ උත්තමයෝ තමයි ධර්මයේ දේශනා කරන්නේ. ධර්මය දෙශනා කරන්නනම් ඒ. සත්‍යය අවබෝධ කරගත්තාව උත්තමයෙක්ම වැඩෝනෑ. ආනගේ උත්තුම තමයි ස්වාක්කහාත ධර්මයක් දෙසනා කරන්නේ. සාන්දුෘෂ්ටික අකාලික ඒහි පස්සිික ඕපනයික පච්චත්තං වේජිත අබ්බෝ වි්ඥෝහිීටීකයන වි්යෝහීතී කියල කියන්නේ අවබෝධයෙන් අවබෝධය ලබාගණ්ඩ පුළුවන් හැකියාවතියෙන යමක්කමත් තේරුම් කරගණ්ඩ පුළුවන්, හැකියාවතිනයට තමයි මේ ධර්මය පිහිටන්නේ. තකො ඒ ස්වාකාත ධර්මයක් දෙසනා කරන්නේ කෞද්ද සත්‍යය අවබෝධරගත්තාව මාර්ග පල්ලබාගත්තාව උත්තමියෝමයි. එනිසා මේ පින්වතුම් ඒ උත්තමය මුණගෙන්්ඩි කියලා බුදුහාන්දුරුවෝ දෙශසනා කලති නො එතනක නි සත්පුරුෂ සංසේවය. සත්පුරුසියන් වහන්සේලා මුණ ගහෙන්්ඩ නෑ සත්පුරුසියන් අතර අති ශ්‍රේෂ්ඨ උත්තම සත්පුෘෂයන් වහන්සේ ලෝකී පහළවෙන්නේ සම්බුදූරු. අද පින්වතුනේ ඒ උත්තමයණන් වහන්සේ ජියවමානෝ වැඩසිටිනවා. උන්හන්සේගේ ජීවමාන දහම තියෙනවා. උන්වහන්සේගේ කාය දෙකක් තියෙනවා. එකක් තමයි පූතිකාය අනිත් එක තමයි ධර්මකාය. වක්කලේ හාදුරන් වහන්සේට වහන්සේ පැහැදිලි කළේ වක්කලිය මගේ මේ පූතිකායත් දිහැ බැලීමෙන් ඔබ වහන්සේට වැඩක් නෑ. මගේ ධර්මකාය. දිහැ බලල සත්‍යය අවබෝධරගෙන මේ සසරින් එතරවෙඩ කියලා උන්වහන්සේට ධර්මාවවාදයක් දුන්නා. ආගේ ධර් එදාටත් අදටත් හෙටටත් ඒ කාන්තයම් පිහිටනවා අපේ සම්බන්ධෙන් අවබෝධ කරගණ්ඩෝඕන.ඉනිසා ජීවමාන දහමක් තියෙනවා. එන්සා තමයි බුදුහාන්දුරෝ දෙසනා කරන්නේ මගේ ඇවෑමින් පස්සේ. ඒ ආංගේ ජීවමාන දහම අනාගතයේදී ශ්‍රාාවක ශ්‍රාවිකාවන්ට මාර්ගූපතිසකත්වය දෙනවා. තමන් වහන්සේ ලෝකන් ජියවමාන කයින් අතහැරියට පස්සේ. මයා ධම්ුවෝච විනියෝච්ච දෙසිතව ප්ඥත්තු සෝ මමච්චේන වෝ සත්තා මගේ ඇවෑමින් ඒ ධර්ම විනය. අනාගතයේදී ඉදිරියේදී මේ ශාසනයට ඇතුල් වෙන්නාව ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මාර්ගුපදකත්වය දෙනවා ඒ දත් අදත් ඒ මාර්ගුපදේශකත්වය දෙන්න උත්තුමයෝ අට දෙනෙක් ලෝකයේ පහළ වෙලා සිටිනවා ඒ උත්තුමයට දෙනා තමයි මාර්ගස්තයෝ හතරජනනාා සහ පලස්තයෝ හතර දෙනා. එන්නේ උත්තමයන් අට දෙනාගේ කණ්ඩායමට ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පින් උත්තුන්ටත් ඇතුළවෙෙන්න්න පුළුවන්. ඒ සසිදහා සමයි මේ දෙශසනා මාලාව ඔය පින් උතුන්ට අපි ඉදිරිපත් කරගෙන ආවේ අද දාවනි දේසනාව බුදුපාණන් වහන්සේ යම්කිසි දවසකදී භික්‍ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම ආමන්තරණය කරලා කියනව සචේකෝ භික්්‍යවේ අන්‍ය චිත්‍යයා පරිබ්බාජකා ඒවම් පුච්චේයුම් යම්කිසි පරිබ්‍රරාජකයෙක් සමන බ්‍රහමණය නිකන්ටආදී යම්කිසි අන්‍ය ලබ්දිකයෙක් අන්‍ය ශ්‍රමණ බ්‍රාහමණිය ඔබවහන්සේලා විත පැමිණිලා. මෙන්න මෙහෙම හයි සමහර විට. කින් අත්ති අයන් ආවසෝ සමනෝ ගෝතමෝ බ්‍රහ්මචාරියන් උස්සතීති. ඔබලා ශ්‍රමණ භවත් ගෞතවයන් වහන්සේ විත බ්‍රහ්මචාරීව හැසිරෙන්නේ කුමන කාරණාවක් නිසාදය කියලා ඇවුවොත්. බුදුහාදුරෝ අනාගතය ගැන දැනගෙන තමයි මෙහෙම දෙසනාවක් කළේ. සචේකෝ භික්්‍යවේ අන්‍ය චිත්්ටියා. දනුත් ඕල තරන් අන්න චීර්තක පරිබ්්‍රාජක සමනබ්‍රාහ්මණ නානාප්‍රකාර ලබ්ඩිකෝ මේ ලෝකයේ ඉන්නවා. එදත් හිටියා අදත් ඉන්නවා අනාගතයත් එහෙම පහළි වෙනවා. ඒ හැම දෙනාම අහනවා අපේ බුදුහාන්තරන්ගේ ශ්‍රාවකයාගෙන් ශ්‍රාවකයන්ගෙන් අහනවා. කින් අත්ති අයන්ආවසෝ සමනෝ ගෝතම, බ්‍රහ්මචරියන් වස්තිීති. කුම රණාවක් සඳහාද ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙත පැමිණ බ්‍රහ්මචාරීව වාසී කරන්නේ. එනම් ඔය ඇග නොත් යම්කිසි කෙනෙක් ඇහුවොත් තමන්ගේ ශ්‍රාවකයක් වඩ පුළන් වෙනත් ලබ්දිකයක් වෙන්ඩ පුළුවන් වෙනත් ආගමිකය කෙනෙක් වන්නවනොත් ඒ අයට මෙන්න මෙිහෙම උත්තර අ දෙෙන්ට කමද බුදුහන්දු දෙශනා කළ තියනවා ඒවාන් පුච් උ්ට තුම්ම මේ බිකවේ තුම්ම තෙසං අංතිිතියා නම් පරිබ්‍රාජකානන්තන් ඒවම් ව්‍යාකරේය. මහනන ඔබලා එහෙම ඇහු කෙනාට මෙන්න මෙහෙම කියන්න අන්‍ය පරිබරාජකයන්ට. රාග විරාගත්තංකෝ ආවසෝ බ්‍රහ්මචරියන් උස්සතීති. රාගය නැතිකරගැනීම් සඳහා රාග විරාගය සඳහා සිිතේ තින රාගක්හයන ඇතිකර ගැනීම සඳහා රාග ක්ෂකර ගැනීමම් සඳහා බ්‍රහ්මචාරීව මම වස්සී කරනවා කියලා ඒ අයට පැහැදිලි උත්තරයක් දෙෙන්ඩ. සංයෝජන පහනත්තංකෝ ආවුසෝ භගවති බ්‍රහමචරියන් උස්තති. සංයෝජන ප්‍රහණය සඳහා සංයෝජන ප්‍රහාාණය සඳහා භ්‍රාගෘතුන් වන්සී වෙත බ්‍රහ්මචාරීව අපි වාසී කරමු. මේ දෙසනාමාලාවේදිත් ඔය පින්ගුතුන්ට අපි මටක්කරේ. සත්‍යයාගේ චිත්ත සන්තානය තුළ පැළපදියන් වෙලා තියෙන දස සංයෝජන සක්කා විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාමරාග රූපරාග, අරූපරාග මානු උද්දච්ච, අවි්‍යාකයන්නාව සංයෝජන නැතිකිරීම සඳහා තමයි. ඒ සඳහා ක්‍රමවේදයන් කොහොම ද අනුගමනය කරන්්ඩෝනෑ කියන ප්‍රත්ප්‍රතවරාව තමයි අපි ඔය පින්වතුන්ට ඉදිරිපත් කරගනාව. කොට න්ගේ දිහයට යම්කිසිගෙනෙක් මාර්ග පල් ලබලා මේ සංසාරින් එතරවෙන්ඩ කැමැතිනම් ඔය තම තමන්ගේ සිත්තුල තියෙන්නාව සංයෝධන දහය නැතිකරගතයුතුමයි. ආගේ උත්්ටමයාට කියනවා රහතන් වහන්සේ කියලා. අරමං මුලින් සඳහන් කලා තිකනිපාතිය තවත් කාරණාවත් තියෙනවා ඒකත් මේ වෙලාවිද්දී. කිටියේ මතක් කරන්නම් තුන්විනි කාරණාව විදිර දෙසනා කරලා තියෙන්නේ. කතෝ කතවේදී පුද්ගලෝ දුල්ල බෝලෝකස්මින්. ඒ කාරණාවිදියක් මුලින් කිව්වා තතාර්තන් වන්සේ කෙනෙක් ලෝකහි පාලවීමම බොම දුල්ලබයි. දෙවිනි කාරණාව තාර්තන් වහන්සේ විසින් දේශනා කරන්නාව දහම දේශනා කරන්නාව ආර්යන් වන්සේලා ලෝකෙ බොහොම දුල්ලබයි. තුන් එනි කාරණාවදීට දේශනාවම සඳග වෙන්නේ කතඥෝ කතවේදී පුග්ගොලෝ දුල්ල බෝලෝකස්මින්. මනාද මේ කත්ඥු කතබේදී පුද්ගොලෝ කියලා කියන්නේ. පින්වත්තුන්නේ කළගුණ දන්නා වූ අය කියන අදසනවේ මෙතන තියෙන්නේ කත කියන්නේ හිත සංකතයක් මේ සකසුන දෙයක් ලෝකධර්මයක් පංචු පාදානස්කන්ධයක් මෙන්න මේ සිත ගැන දැනගත්්ටා උත්තමය අර්තමයි කතඥු කතවේදී පුද්ගොලෝ කියලා කියන්නේ එනම් රහතන් වහන්සේලා පරිපූර්ණ හි ගැන දැනගත්තාාව උත්තමෝ කියන්නේ රහතන් වහන්සේලා. ගේ උත්තුමහන් වහන්සේලා මේ ලෝගේ බොහොම දුල්ල බයි කියලා එතනදී පැහැදිලි කරනවා දැන් කරුණු තුරක් එතනද මතක් කළ මේවා අපි දැනගන්ඩෝන සත්‍යය අවබෝධරගෙන යන්න ආර්ය ශ්‍රාව ශ්‍රාවිකාෝ බුදුපාණන් වහන්සේලා අපිට ගැවුරෙන් මේ සත්‍යය දකිින්ද පැහැදිලි නිරවුල් මාර්ගයක් දෙසනා කරලා ති නො ඒ මාර්ගය යනකොට මේ අරු රනාා ගැන අවබෝධයකුත්තිීන්ඩෝ නහන ශාපේ මේ බුද්දෝත් පාද කාලයක මනුස්සෙක් වෙලා පිදිලා තියෙන සාපිට මේ හොඳින් අවබෝධර ගණඩ පුුවන්. ඊළඟට යමු මාතෘු කාවට සංයෝජන පහනත්තායන් කෝ අවසෝ බ්‍රහ්මචරියන් උස්සති. සක්කාදිට්තිි විචිකච්ඡා සීලාබත පරාමංස කාමරාග පටික රූපරාග, අරූපරාග මාන උදච්ඡා විද්‍යාශකයන සංයෝජන ප්‍රාණය සඳාතමයි තම මේ බ්‍රහ්මචාරීවර් හාන්තිනාකන් වහන්සේ වෙත ස්‍රමට බවත් ෞතමයන් වහසේ බ්‍රහ්මචාරීව වාසය කරන්නේ කියලා ඒ අයට ඒ ප්‍රශ්නය ඉදිරිපත් කරන අයට උත්තර අත්දෙන්ට කියලා බුදුපියන් වහන්සේ අපිට පැහැදිරි කල දී තියෙනව ඔයා යගෙනත් යම කිසිගෙනෙක් කැවොත් ඔයා බණදහම් කරන්නේ කොමසාදාද මහනකරහම් කරන්නේ කොම සඳහාද. දසල් ාවක් වෙලා අයි ටින්නේ කුමක් සඳහද මෙන්න මේ කාරණාව කියන්නක. ඉතිින් එහට නං දෙයක් නන්න නෑ ශාසනයේ ඒනම් සංයෝධන ප්‍රහාාණයකරීම සඳහතමයි මං මේ සිවර දරාගත්තේ. දැන් අපි දන්නවාන්නේ මහනකමෙනකොන්ට සබ් දුක්ක නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තාය. ඔතෙන්ට පටන් ගන්ඩ ඔයත් ඒ හැම කියන්න. සබ්බුදුක්ක රනත්තාය නිබ්ාන සච්චි කරනත්තාය. නිම කාසාවන් ගහිත්වා පබ්බාජතමම් බන්තයන දැන් ඒකාරණාව හරියට තේරුංකත්තගෙනට නිවන්දකිින්ද පුළුවන් ඇබැයි එතිනින් එහාට ඒ අය හිතන්නේ නෑ තමන් මහනූනේ කුමත් සඳහද මේ සල්ගන්නේ කුමස් සඳහද මහනදම් පුරන්නේ කුමත් සඳහද කීනවත් ඒ අයට ආවකාරණාව ගැන පැහැදිලි අවබෝධයක් නිසා ඒ අයි සසරට යනවාමිසක් ඉතිනින් එහාට මාර්ග වැඩින්නේ නෑ. ඒනිසා මෙමතනත්තියෙන්නේ ඒ කාරණාවයි සංයෝජන ප්‍රහාාණය සඳහාය වැඩ කටයුතුල එදෙන්ඩ. ඒකට බික්කු බික්කුණී උපාසිකු පාසිකා කියන හැම දෙනාටම පුළුවන්.ඒ සඳ ආරයන් වහන්සේලා මොුණගැහහින්දෝවන නිසා බුදුහාන්තතුර එතනද පැහැදිලි කරනවා තමන්ගේ ශ්‍රාවකයන්ට ආනෙන් ප්‍රශ්නයක් හැවුත් මෙන්න මේ උත්තරේදෙන්ඩ. අනුසේ සමුඛ හටනත්තා නංකෝ ආවසෝ බ්‍රහ්ම තරියන් හුස්සති අනුසේ කලෙන්නේ. හිතේ කෙලෙස් සැඟිවෙලා තියන කෙලෙස් ඒවා සමුච්චේ දක් ප්‍රහාණය සඳහා බ්‍රහ්මචාරීව වාසය කරනවා කියනක පැහැදිලි කරන්න කියලා බුදුහාදුරෝ තමන් වන්සේගේ ශ්‍රාවකයන්ට අනු දැන වදාලා. තින් මෙන්න මේ කාරණාව තව දිගින්දිකට තියනවා ආසවානං කයත්තාය කයත්තාානකෝ ආවසෝ බ්‍රහ්මචරියන් උස්සති විද්‍යා විමුත්ති පල සච්චිකිරියායකෝ භාගෝතෝ ආවස බ්‍රහ්මචරියන් උස්සති ඥාන දස්සනත්තන්කෝ. භගවතුව ්‍රහ්මචාරියයන් උස්තති. ආසවක්ෂය කර ගැනීමම් සඳහා විද්‍යා විමුච්චි පල සච්චි කිරියාව සඳහා නාන දස්සනාව සඳහා බ්‍රහ්මචාරීව තමන් මේ භාගිවත් බුදුපාණන් වහන්සේ බ්‍රහ්මචාර ජීවිතය ගත කරනවා කියලා ඒ අන්‍ය පරිබ්‍රරාජකර අන්‍ය ආගමිකයන්ට පැහැදිලි නිරවුල් උත්තරයක්. දෙන්ඩ කියලා ශාන්තිනාකාණන් වහන්සේ මේ බික්කු සංග බික්ුණීග, උපාසක සංග උපාසිකා සංග කියන සිව්ුවන පිරිසට පැහැදිරි කල්ල දේලා තියෙනවා. ඉතිෙන් මෙන්න මේ කාරණාවන් තමයි අපි දිගින් දිගට ඔය පින්හවත්තුන්ට මතක් කරේ. විසේෂෙන් ඔය පින්වොත්තුන්ට පසුගේ දේශනාවලදිත් මතක් කලා අපි කොයියම් වේලාවක හරි මේ ජීවිතයෙන් සමුගන්නවා. කොයම් ලාවකහරි මේ ජීවිතයෙන් සමුගන්නවා ඒ ජීවිතය සමුගැනීම මේ කය ඇසුල් කරගෙන තියෙන සිට මේ කය අතහරින ස්භාවේ බුදුහාදුරුව පැහැදිරි කරනවා ආයුක්්‍යය කම්මක්ය උභයක්කය උපච්චේදක. ඔය හතරින් එහෙකදී අනිවාර්යෙන්ම යන්ඩ වෙනවා. එනිසා ඒ මොහොත කොයියම් වෙලාව තමාට උදාවේද කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. හොමත් ඒ සිදුවවෙනවා මරණ දම්මුවමි මරණං අනතේතෝදී අබින්නම් පච්චවෙකිත මරණ ධර්මයට තමන් යටත්ච කියනය හැඟීම නිරන්තරෙන්ම සීකරන්ඩ ඒනිසා අපි ඒ මර් බදරූ කාල ක්‍රියාවකින් අවසාන කරන්න බද්දර වූ යහපත් කලුරී කිරියීමක්. අනි වාරයම බදර කාල ක්‍රියාවක් කරන්නනම් ආනන්තර කුසල කර්මයක් කළයුතුමයි. ආනන්තරිය කුසල කනමයක් කලේ උතුමයි. ඒ ආනන්තරී කුසල් සිට අටක් තියෙනවා පින්වතුනි. ලෝකෝත, කුසල් සිද්තීවත් එකයි ආනන්තරිය ලෝකෝත්තර කර්මකිව්වත් එකයි ඒවතමයි සෝවාන් මාර්ගසිත සෝවාන් පලසිත, සකුරදාගාමි, මාර්ගසිත, සපුරදාාගාමි පලසිත අනාගාමි මාර්ගසිත අනාමසිත, අරහත් පලසිත අනාගාමි අරහත් පලසිත අරහත් මාර්ගසිත. මාර්ගපල සකුරදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගපල අරහත් මාර්ගඵල. ඔයදියට ආන්ගේ ලෝකෝතර කුසල් සිත් තමයි ආනන්තරිය ලෝකෝතර කුසල් සිත් කියන්නේ. හැබැයි ඒ සිත් අපිට දිවරු කරගණඩ පුළුවන් එන්නේ බුද්ධෝත් පාධ කාලයකම පමණයි. කිසිම ලෙසකෙන් අබුද්ධෝත් පාද කාලලදී මේ ලෝකෝතර කුල් සිටත්. ඇති කරගණන්ඩ සක්තිය හැකියාව නෑ මොකද ඒ සඳහා අපිට මාර්ගොප දෙසකත්වය දෙන්න උත්තමියෝ ලෝකයේ පහළ වෙලා නෑ. ඒ පහළ වෙන්නේ අර මුලින් සඳහන් කලාව අට දෙනා වහන්සේමයි. ඔය පින් ඔතුනොත් ශාසනී ස්ථාවරවෙෙන්ඩ බුදුහාන්දුරුවන්ගේ අතිජාත පුත්තරයෙක් වඩ මේ දහම තමාගේ හිතතුලට ගෙනියන්න ගෙනහිල්ලා සීලුම කෙලෙස් තදංග වසයෙන්, විස්කම්බන වසයෙන් සමුචය දක්. වසයෙන් ප්‍රහාණී කරන්න. තදංග ප්‍රහාණය විස්කම්බනක් ප්‍රහාණය සමුත්තේද ප්‍රහාණය. ඒව තමයි බුද්ධ දේශනාව ප්‍රතිපත්්ති පූජාව දීයට දේශනා කරල තියනෙ. මේක තමයි ඇත්ත. මෙතරින් එහාට බුදු බනක් නෑ. මේ ශාසනයේ ආමිස පූජාව තියනවා ආහුයෙන් කරන්න පින්වත්න්නේ නැවත නවතත් නැවත නැවත්, නැවත නැවතත් සත්වයා සසරට ඇද දානවාම්. පේනිසා බුදුවරු. ශාන්තිනායගාණන් වහන්සේලා මේ ලෝකට මේ ලෝකයට අපි සසරට ඇදදාන විදිහට ධර්ම දේශනා කරන්න. නොහි සීලවතන් හේතු උපජ්ජන්ති තතාගතා. අපි සිල්ලොතුන් කරලා සසරට ගෙනියන්ඩ තතාගතයන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්න. නොහි සීලවතන් හේතු උපාජ්ජන්ති තතාගතා. සාමාන්‍ය ධනතාව සිල්ලෝතුන් කර බවට පත් වෙලා සුගති ගාමී කරන්න්න බුදෝරු ධර්මදශනා කරන්නේ නැත. කුමක් සඳහාට උන්වහන්සේලා ධර්මදශනා කරන්නේ කුමත්ද අට්ටක් කරාණේ තීනි පදානය සම්බුද්ධයන පකාසිතා උන්වන්සේලා මේ ලෝකයට පහළුවෙන්නේ අකුරු අටයි පදතුන දෙසනා කරන්න. හොනාද පදතුට අනිත්‍ය දුක්ක අනනාත්ම තිලක්ෂණ භාවනාව ලෝකයාට පැහැදිලි කරන්න තමයි. උනන්සෙලා මේ ලෝකයට පහළ වෙන්නේ. ආගෙවට කියනවා ආනන්තරි කුසල සිත්වැැඩීම ලෝකෝත්තර භාවනා ක්‍රම කියන්නේ වයි. ඉතින් ආගේවා ආදයන් වහන්සේලා මුුණගෙහිලා ඒ ප්‍රතිපදාව දිනුකරගන්න අර දස සංයෝජය නැති කරන්න නම් විදශසනා භාවනාව හැර වෙන භාවනාකමයක් නෑ. එනිසා එන්නේ ප්‍රතිපදාවට අපි දැන් තව චුට්ටක් ඉදිරියට යමු. මේ සඳහා අපිට පින්වතුනේ සෑහෙන වැඩකොට සක් කරඩ වෙනවා. මොකොද ආර්ය ශ්‍රාවක ශ්‍රාවිිකා වූ ඔය පින්වතුම් භික්ෂු භික්‍ෂුණී උපාසක පාසිකා වූ බොහෝ විට මේ දර්වමාර්ගයට ඉදිරිපත් දෙෙනකොට. ඒයි නිරන්තරම ප්‍රතජ්ජන බොහමිය ඇද වැටෙනවා. ප්‍රතජ්ජන බොහමයට යනවා මකොද එත නිඳලනයාව. ඉතින් මේ මාර්ගය ඉදිරිට යනකොට ඒ අයි පිරිහෙනවා පිරිහෙනවා. සම්මා රාමතා නිද්ධා රාමතා බස්සා රාමතා සංගනිකා රාමතා යථ බිමුත්තන් චිත්තන්න පච්චවෙ කිටී කියේ ල දෙස්සනාව සඳහන්ගෙන් එකයි සේකස්ස පරිහානායක යන්නේ සේකයා කියන්නේ ආදුනික සෝවාන් මාර්ගය වැඩීම සඳහා ඉදිරියට ගමන් කරන සද්ධානුසාරී ධම්මානුසාරී ආර්ය ස්්‍රාවක ශ්‍රාවක වෝ නිරන්තරයම බොහෝ විට ත් නවත නවතත් අර හිටියාව තැනට වැටෙන්ඩ පුළුවන්. එංසා අපි කල්පනාකාරි වෙන්ඩෝන නොපිරිහේලා මේ බුද්ධුවත් පාදධ කාලයකදීම සතරාපායින් සදහට අත්මිදිලා සංයෝධන දහයින් පලිවෙනි තුනවත් නැති කරගන්ඩ ප්‍රතිිපදාවකය දෙන්ඩ කියන්න. එංසා තවතවත් බුද්ධදේශනාාව සඳහන් එනවා පවිත් අස්සායම් භික්්‍යවේ නායන්දම්මෝ සංගෙනිකාරාමස්ස. මේ දහම සංගලිකා රාමස ගැන්නේ කල්ලි ගැහෙනයට මේ දහම පිටන්නේ නෑ. තනිවෙෙන්දෝන පයිවිත්තස්සායම්භික්්‍යවේ නායන්දම්ම සංගෙනිකාරාමස්ස. මේ දහම පීටන්නේම තනි වූ අටයි. ඒක චාරීව සිත දියුණු කරගන්නාවූ ආරයන් වහන්සේලාටයි. ආරද්ද විරියස්සා යම්භික්කවේ නායන්දම්ම කුසීතස්ස කුසීත්ත කම්මැලි අයට මේ දහම පීටන්න නෑ ඒයට සත්‍යය දකිද බෑ මාර්ග වඩන්න බෑ. ඒසා ආරම්භ කළ වීරිය ඇති බවට ඔය පින්වුතුන් පත්වන්ඩ. සමාහිතාසායම්භික්කවේ නායන්දම්ම අසමහිතස්ස සමාහිත හිතක් ඒවත් සමාධිමස් සිතක් ජාන බලට ඇති පරගත්තාව සිතක් ඇත්තේ නැත්තන් ඒ අයටත් දහම දකිට අපාසී. සීල සමාධි ප්‍රඥා කියීල දෙෙස්සනාව සඳංගෙන් එකයි සමාධිහිත කියල කියන්නේ පංච නීවරණවලින් හිත නිහස්කරගන්නඩ ඕනෑ. ඒ පැදිලෝ දෙසනා කලති නොය අන්තෝ ජටා බහිජටා ජටයි ජටිතා පජා කියන දේශනාවේදී. ඇතුළොත් ගැට පිටත් ගට නැතික කරගන්න නම් බුදුහාහදුරල්ලන්ඟට ඇවිල් ඇවා කෝමත කරණ්ඩෝන පිළිවත කියලා දේවතාවක් එහිදී ශාතිනාජන් වහන්සේ පැහැදිලි කරේ. සීලේ පතිට්ටායි නරෝ සප්ෝ චිත්තම් ප්ඥංච භාවය ආතා පි නිපකෝ බික්කූ සෝ ඉමං විජෙටියයේ ජටන් සීලයක පිහිටන්. ඒට චත්ත භාවනාව කරන්න චිත්ත භාවනා කියන්නේ සමාධභ පඥා භාවනාව කියන්නේ විදස්සනා භාවනාව සීල සමාධ ප්‍ර්ඥා. එතකොට අර හිතේ තියෙන කෙලිස් තදංග ප්‍රහාාණී වෙනවා රාගදෝසමෝහ පංචනීවර නැතිෙනවා සමාධි භාවනාවෙන් දිහානෝලට සංවදිනකොට ඒකට කරගන විස්කම්බන ප්‍රහාාණය විදස්ශසනා භාවනකරනකොට දස සංයෝද ටිකින්ටි ිකින්ටික නැති වෙලා පලිවෙනි සංයෝධන තුර ැවනනාම. සෝවාන් පලියට පත්තිනවා ඒන ඒ සඳහාත් කළන්ට තියන්නේ විදස්සනා භාවනාව ආනෙකට කියවා පං්ඥා භාවනා කියලා. මහා ප්‍රඥාවේ මූලාරම්භය. තින් මෙන්න මේ සඳාතමයි බුදුහාදුරු දේසනා කරන්නේ සමාහිත හිතක් තියාගන්න සමාහිත කියන්නේ චිත්තේ කාග්‍රතාවයක් ඇති හිතක් වික්ෂිපිති හිතකින් සත්‍යය දක්කින්න බෑ. ප්ඥාවන්තා සයන් දම්මෝ නායන් දම්මෝ දුප්ඥස්ස. ප්‍ර්ඥාන්තයන් සඳහා පමණයි මේ දහම පිටන්නේ මෝඩයන් සඳහා යමක්කමත් තේරුම් කරගන්නඩ බැඩිය අයිට කොහොමත් මේ සත්‍යය දකින්න බෑ. වියපුරුස කියයන්නේ ඒ අයිටයි. ඔය පින්වතු කියනදේ තේරුම් කරගඩ පුළුවන් තරම් උත්සා කරන්න තවකාරණාවක් බුදදේශනාහිති න සන්තුට්ටස්සා යම් භික්්‍යවේ නායන්දම්මූ අසන්තුට්ටස්. සතුටු සිත් ඇති එක නාට තමයි මේ දහම පිටන්නේ අසතුටෙන් ප්‍රෝධීෙන් වෛරයෙන් ඊර්ෂයාවවි, ක්‍රෝධීයෙන් වෛරයෙන් ආදී අකුසර චෛසයෙන් හිත කැකෑරි කැකේට තියෙනවාවනම් ඒ ඇයටත් සත්‍යය දකිින්ට බෑ. අපි ච්චස්සා යම්භික්්‍යවෙන් නායන්දම් වූ මහිච්චස් අල්පේච ජීවිතයක් ගත කරන එක නාට තමයි දහම පිටන්නේ. බොහෝදේ ඇති අයට කවදාක සතති දකින්න බෑ. නිපප අස්ා යම්භික්්‍යවේ නායන්දම් වූ පප්ඥස්ස. ක බහුල ප්‍රමාධචාරී අයට ධහම පිටන්ඩ බෑ. කෙලෙස් රහිත අප්‍රමාදීව ජීවිතය ගත කරනට තමයි සත්‍යය දකින්න පුළුවන්. මේ කාරණාවත් මේ පින්ගොත්තුට මතක් කළේි යන ගමනේදී. අපිට මේ මාර්ගයේ වැඩීමේද යන ගමනේදී. අපිට හැම පැත්තම බාදා අවිහර කම් කටළුවෙනවා ඒ අපි ජයග්‍රහණය කරන්න ඕන ආර්භත නික්හමත අරබන්ඩ ආර භත නෙක්කමත අනබලා නික්ම යඩ යුන්ජත බුද්ධ සාසනී ශාසනෙහි බුද්ධ බුද්ධානු මතේ අනුව දේශනා කරපු දෙෙහි. එහි එදෙන්ඩ යුන්දත බුද්ධ ශසනයේ. දුනාත මච්ච ෝසේනම්. හිතේ තියෙන කෙලිස් රාග ගිනි රෝසගිනි මෝහගිනි පංච නීවට දස සංයෝධන විනාස කරල දන්න දුනාත මච්චුනෝ සේනම් නලා ගාරංව කුංජඩු ඔව දෙසනා කළ තියන්නේ අපිටනේ. ආරභට නිෙක්කමත යුන්ජත බුද්ධ ශාසනය දුනාත මචචුණෝ සේන නලාගාරංව කුංජරු. යෝ ඉමස්මින් ධම්ම විනේ යමෙක් මේ ධර්මවිනේ අපමත් වෝ විහෙස්සති එළඹ සිටිතයෙන් අප්‍රමාදීව යෙදෙනවා නම් පහාය ජාති සංසාරං, දුකස් සන්තන්කරිස්සති, සියලූම සංසාර්දුක් දෙැතිකරනෙන සතර දුකින් අත්මේදන්නද පුළුවන්. පහායි ජාති සංසාරං, ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාසා අපේ සම්පයෝගෝ දුකෝපියයේ විපයෝගෝ දුක්කෝ යම්පිච්චන්නන් නලබෙච තම්පි දුක්ක සංකිිච්චේන පංචු පාදානක් ක්ඩා කියනයි දුක්කාර සත්‍යයේ දේශනා කරල තිය සීලුම දුක්හන්දරාවන්ගෙන් මේ හිත නිදහස් කරගණඩ පුළුවන් පහායි ජාති සංසාරන් දුකසන්තන්කරිසදී. හැබැයි අරබන්ඩ. අර බව් නික්මයව් බුදු සසුනයහෙම යෙදියාව. මරසෙන් ජයගනිෝ කියල බුදුහාදුරෝ දෙස්සනා කර ඔන්නකයි. ආර්භත නෙක්කමත යුන්ජත බුද්ධ ශාසනය දුනාත මච්චුණෝ සේ නලාගාරංව කුංජරු. යෝ ඉවස්වින් ධම්ම විනේ අපමත් වෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්කස් සන්තන්කරශසඳී මුණතරං මාල්සයේ හැඟීමකින්ද සාන්තිනාකැණන් වහන්සේ මේත් අවශේෂ ජනතාවට මේ සත්තා ප්‍රජාවට මේ සසර දුක නැතිකට ගෙන ඉතා ඉක්මනින් භවනිරෝධී කරට කියලා මෛතරීෙන් හාම ඉතිරෙන් මහාකරුණාවෙන් අපිට අනුසාසනා කළ දයාවන්ත කරුණාවන් තමයිිය දරුවන්ට ආසිර්වාද කරන විදිහට මේවා අපිට පැදිලි කල තියෙන අප තේරුම් කරගණඩෝන බුද්ධ පුත්‍රයන්නන් වහන්සේගේ අනුගමනය කර්ඩඕන බුදු මග ගමන් කරනවා කියන්නේ කයි බුදු හාඳරන්ගේ ගුණ ඇති කරගන අපි ඉදිරියට අන්ඩෝඕන. මේ කාරණාව අපිඉදිරිපත් කරේ මේ මූලික අධිතාලම දාකත් තියෙනැත්තං ප්‍රාර්ථනා කරලා කව දාකුවත් අපිට මේ සසරින් ඉතරෙන්ඩ බෑ ඒනිසා. ආමිස පූජාවකින් නිවන්දකින්ඩ බෑ ආමිසේ සසර සඳහාය අසුරු ගහන මෝතක් මගේ සාාතිනාකයණන් වහන්සේ භවේ වරනා කරලනෑ. ඒනිසා මතක තියාගණ්ඩෝ නෑ ඒ සඳහා වෙනම ප්‍රතිපදාවක් ඒකටගැන ප්‍රතිපත්ති පූ ආමිසේ සසර සඳහාය ප්‍රතිපත්තිය නිවන සඳහාය. දැං ඊලඟට අපිට යමු අර සංයෝධන දහය නැති කිරීම සඳහා බුදුපාණන් වහන්සේ අපිට දේශනා කලා වූ පසුගේ දේශනාවන් හිත් ය පිවතුන්ට විටෙන් විට විටෙන් විට ඒ ක්‍රමවේදයන් අපි පැහැදිලි කලාා. සීල සූතරයේ තියන කාරණාවක් ඉතාමත්ම වැදගත් දකොට හැම දේශනාවක්ම තියන්නේ අරම මුලින් සඳහන් කලානෙ සබුදු කෙනෙක් ලෝකයට පාලවෙන්නේ කොමක් සඳහාද නිවන්දකීම සඳහා තිලකුණු භාවනාව පැහැදිලි කරන්න නැහි සීලවතන් හිේතු උපජ්ජන්තිත් කතාගතා අපි සිල්ලතුන් කරලා හොඳ තැකට යොමු කරන්න බුදු කෙනෙක් පාලිවෙෙන් නෑනෙ. අට්ටක් කරන තීණි පදාන සම්බුද්ධයන පකාසිතා අකුරු වටයි පදතුනක් දේශනා කරන්නන එන්නේෙ. ආගේ අකුරුවට පදතුන්න දේශනා කරපුතනක් මං පැහැදිලි කරන්නා. බුදුහාදුරෝ දේශනා කරනවා, අනිච්ච සංඥා භික්්‍යවේ බුදුහාදුර පැහැදිි කරනවා, අනිච්ච සංඥා භික්්‍යවේ, සබබං කාමරාගම් පරියාාධියඇති සමූහන්තිය. නිච සංඥා බික්කවේ සබ්බං රූපරාගං පරියාදීති සමූහන්ති. අනිච සංඥා භිකවේ සබ්බං අරූපරාගම් පරියාාදීති සමූහන්ති. අනිච සංඥා භිකවේ භාවිතා අස්විමානම් පහීයන්ති අවිද්‍යා පහීයන්ති විද්්‍යා උපජ්ජන්ති ප්‍රතිඵල් හයක් ඔය කෙටි දේශනා පාටය තුළ ගැබ්වෙලා තියෙනම්. යම්කිසි කෙනෙක් හරියට අවබෝධ කරගන හිතෙහි හිත සම්බන්ධයෙන් තේරුම් ගරගැෙන අනිස දුක්ක අනාත්ම වඩනවාන අනික්ෂ සංඥාභික්්‍යවේ භාවිතා සබ්බං කාමරාගම් පරිියාදියති. කාමරාගය කියලගෙන කාමාවච්චට කර්ම එයාගේ හිතෙන් පරිාදීති ගැන්නේ සමූහන්තය ගැන්නේ තුනේ වෙලා තුනේ වෙලා තුනේ වෙලා ගිහිල්ලා නැත්තරම නැතියෙනවා පරිාදියති සමූහන්ති. එතකොට රූපරාගේ නැති කරන්න. රපරාගම් පරියාදීති සමූහන්තය කියන්නේ ඒතනෙත් අනිසි සංඥාාව වඩන්ඩ ඕන. අරූපරාගය ගැන අරූපාාවචර කරම කර්ම තුනක් තියෙනවනේ. ඒව තමයි කාමාවචර කරම රූපාාවච්චර කරම, අරපාාවචර කරම. භවත්තරයට මහිතගෙනියන්නේ ඔය කරමණ. එතවට මේ භවත්තරයටම සිත ගෙනියන පුංඥාබි සංකාර, පුුණඥාබි සංකාර ආනිංජාපි සංකාර කියන්නෙත් ඔයද ය පාටවන ඔලි පාටවලින් දෙස්සනා කරන පැෑදිලි කිරීමෙ. ක්කෝ of naith... ැ කරගන්න නම් බුදු හාදුරු පැදිලි කරනවා අනි ස්ඥාවඩන්න එතකොට ඒක තවත් අනකදී පැහැදිලි කලානේ අප පසුගේ දේස්සනාවලදී මතක් කලාන බුදුහාදුර ලගින් ඇවිල් හනවා ස්වාමීනි ස්වාමීනි කතන්නකෝ භන්ති ජානතව පස්සතු අවි්‍යා පහයන්ති විද්‍යාව් පජ්ජන්ති ස්වාමීණ භාවතුන් වන්ස අවිද්‍යාව නැති කරගන විද්‍යාව උපදවාගන්නේ කොහොමද. කතන්නුකෝ භන්තතිේ ජානතෝ පස්සතෝ අවිද්‍යා පහීයන්ති විද්‍යාාව උපජ්ජන්ති. තකර බුදුපයන් වන්සේ තැනදි පැහැදිලි කරනවා. චක්කෝන්කෝ භික්කවේ අනිචතෝ ජානතෝ පස්සතෝ අවිද්‍යා පහීයන්ති, විද්්‍යාාව උපජ්ජන්ති මහන්නේ. ඇස ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යම්කිසිකෙනෙක් අවබෝධයෙන් වඩනවා නං එයාගේ අවිද්‍යාව නැතිවෙනවා විද්‍ය උපදයනවා. විද්‍යා පච්චයා සංකාරාණය ඒනම් මේ ඇසන් කණින් නාසිීන් දිවින් කයිම් මනින් ගන්නා වූ සියලුම පල අපි නික්ත්‍යය ඇස්සුකයි ආත්මයි කියලා අනවබෝධයෙන් දිකින්දිකට දිගින් දිකට වඩාගැනික ොත්මමුකදවෙන්නන්නේ ඇස නිසා අපි භවේටයනවා. කන නිසා භවියටයනවා. දිව නිසා භවයටයනවා මාර්රයාගේ උගල හවෙනවනි දීශනාව සඳහන්ගෙනවන්නේ ඕ ඇම කියලා ඇ. ඇමේ මොකක්ද වර්ණ රූපය කණට ඇමේ තමයි සබ්දු රූපය නාසීට ඇම තමයි ගන්ධ රූපය දිවට ඇම තමයි හසරූපය කයට ඇම තමයි පොට්ටබ්බ රූපය මනට ඇම දම්මරූප. දකොට ඒ ඇම හයක් දෙේශනා සඳහන්ග ෙනම් ඒ ඇම කෑවොත් මොකද වෙන්නේ. ඔය මාලුවා ඇම කෑවොත් එයාගේ ජීවිතයේ විනාස්සයිනින් එනම් අපේ හිතත් සසරට ගෙනියන්නේ සංසාර දුකට ගෙනයන්නේ ර ඇම කෑවුත්. එනිසා හිතා සකසෙන හැට් තේරුම් කරගෙන ඒ ස්ුභාව ධර්මයක් කියන එක තේරුම් කරගෙන ඒ දිගින්දිට දිගින්දිගට පංචු පාධනස්කන්දිහෙවත් හිත සකස් හැට තේරුම් කරගෙන ඒ නිරන්තරින් වඩන් ඕන. ඉතින් අපි පසුගේ දේසනාව ලෙදිත් ඔය පිවතුන්ට පලහයක් ලැබෙන බව පැහැදිලි කරගත්තා සත්්‍යයා සම්බන්ධෙන් ය පින්වත්තුන්ගේ ආයතනය තියෙනවා ඇසකන නාසේ දිවකයි මන ඒ හයි උපකාරී කරගෙන ස්වභාව ධර්මයක් වසිෙන් අපි කැමතුනත් නැතත් පලහයක් ලැවෙනවා. අපි මොහොතක්ම පින්වතන ජීවත්වවෙන්නේ හිතක් තුළ. හැම මොහොතක්ම ජීවත්වෙන්නේ හිතක් තු හිතක්තු හිතකින් තොරව ජීවිතයක් නෑ. ඒනම් හැම මොහොතක්ම අපි පලයක් තුළ තමයි ඉන්නේ. මොකදද පල හය. වර්න රපය කියන පලිය සබ්ද රූපය කියන පලියස් ගන්ධ රූපය කියන පලේ රස රූපය කියන පලිය පොට්ට ුරූපය කියෙන පලිය ධම්ම රූප කියන පල පලයයි රූපේ පලයයි සබ්දියේ පලියයයි ගන්ධී පලයයි රසේ පලයයි පොට්ටබ්බේ පලියයි ධම රූපලියයයි හැම පලයක්ක්ම ලැබන්නේ හිතා කරා හැම පලයක් මහරන්නේ හිතා කරා වර්ණ රූපය ලැබෙන්නේ බලන සිත හරහා බලන සිතහර තමයි වර්ණ රූපය ලබෙන්නේ අහන සිත හරහා තමයි සබ්දියයහින්නේ ගන්දය ලැබෙන්නේ ආග්‍රහණය කරන සිතහර, රසය ලැබෙන්න්නේ රස පහස ලබන සිතසර හර, පොට්ටබේ ලැබෙන්නේ පහස ලබන හිතහර දම්වරූප ලැබෙන්නේ මිනිහි කරන සිතහර. තොකොට ක්‍රියාහයක් බලන ක්‍රියාව අහන ක්‍රියාව ආග්‍රහණය කරන කියාවහසවිඳන ක්‍රියාව පහස ලබන කියාව මිනිහි කරන ක්‍රියාව. එතකොට ක්‍රියා හයයි පල හයයි සිත්හයයි. ොට ඒනම් පලයක් ලැබෙනකොට මොකොද කරඩිකිවේ. අනිත්‍යය කියර දකින්ඩිකවයි. දිිට්ටේ දිටමත්තන් සුතේ සුතමත්තා මුතේ මුතමත්තම් වි්ඥාතයේ වි්ඥාතමත්තන් ඒවාන් සික්්ි බ්බම් භාගිය බුද්්‍යාන් වන්සේ භාගිය බාග ධරචීර භාග තාපසතුමාට ඔන්න කමටහන තරමයි දුන්නේ රූපයක්ත් දැක්කර තැන නතරවෙන්න. එති එතමයි ඇස නිසාහිත භවයට යනවා. ඒ රූපය කැමැත්ත තැලුනොත් අකමැත්තට ගැටුනොත් වර්ණ රූපේ තියනාව. වරණ සටහානට හිත ඇදීගෙන ගියොත්, අබි නන්දති, අබි වදති අජ්‍යෝසායි තිට්්‍ර තිකින ස්වභාවවෙට ගියොත් මකද වෙන්නේ එතනම හිත භවයට ඇදගන්නවා. ඉතින් එතනිසාමයි දෙශනාගල තින කැමැත්තට ඇලුනොත් අකමැත්තට ගැඩුණොත් අනිවාර්යම එතනදී අබි නන්දති, අබි වදති අජ්‍යෝසායි තිට්්‍රතිකින ස්වභාවේ හිත තුල ක්‍රියාකාඩි වඩෙනා. වේදනා සමෝදානා සංකාරා සමෝදානා කිීවියෝ ඔන්න ෝකයි. නැද කැත්තට ඇලෙනවා අකමත්තට කටෙනවා වේදනාව කියන්නේ කැමැති බව අකමැති බව ඒකට ඇලු නොත්මකොද ව නි ස්සිත භවේටයනවා. වේදනා පච්චයා තන්නාකිවෙෙත් ඔය කාරණයවයි. වේදනා සමෝධානා සංකාරා සමෝධනා එදකොට දැන් ඕය පින්වතුන් කරන්න තියෙන්නේ මේ කාරණාව එක්තරාපමානකට හරි තේරුම් කරගෙන රූපියයක්ත්දකි නොකට ප්‍රියෙන්ඩ පුළුවන් අප ප්‍රියවෙෙන්ඩ පුුවන් පලේ ලැබනකොටම අනිත්‍යයි කල දකි එතනදීම. විසංකාර ගතන් චිත්තං තන්හානං කයමත්්්‍යක සංකාර වෙන්න. අවිද්‍යාාවින් වහගන්න. අවිද්‍යායින් වහගන්න. අවිද්‍යා, නිරෝධෝ සංකාරණයෙදොරාක් නිරෝධාකිීව දෙස්සනනා කරෙත්තයකයි විසංකාර වෙන සංකාර වෙන්නේ අවිද්‍යායයින් වහගත්තොත්, නිත්‍යයි සුකයි ආත්මයි කියලා වැරදියෙන් පිළිගත්තොත්තමයි අවිද්‍යාපච්චයා සංකාරවෙන්න එතකොට. ච්‍ය සංන්නාව දකිින් ඉස්සල්ලා මො කරන්න ඕන අනිත්‍ය කියල දකින්න එතනම සිදනවා සංස්කරණවෙන්න භවටයන්න බව නිරෝධී කියන්න ඔය අවස්ථාව. එනිසා ඔය පින්වතුම් බොහොම කල්පනාකාරීවෙන්ඩ පලයක් ලැබෙනකොටම අනිත්‍යයි දුකයි. අනාත්මයි ඒ වචනතුනම අවස් වෙන්නෑ දැක්ක තැන නතර කරන්න. රූපය දකිනකොට අනිත්‍යයකල් හිතන්ඩ සබ්දයක් ඇහෙනකොටම අනිත්‍යයි. ති බදහඳදරෝ ය රනාව තමයිකිවේ චක්වුණනාා සංගොරෝ සාද්ධ සෝතයන සංගොරෝ ගානන සංගොරෝ සාද සාදු ජියවහාය සංගොර. කායින සංගොරෝ සාද සාදු මනසා සංගොරු ආතනනායම සංගර කරගණ්ඩෝන එක තමයි පරිපූර්ණ සීලේ ඕටගනමයි උත්තම සීලයේ අධිසීලයේ අරිය කාන්ත සීලියය කියන්නේ හිත කෙලෙස් වුනොත් දුසිල් බවට හිත යනවා හිත හි දුසිල් බවට පත්තින හිත නිකෙලෙස් කරගන්නම්. ය කමටහන වඩා ගත්තගෙනාට තමයි ඉදිරියට යන්න පුළුවන් එන්නේ ආනියටගෙන අරිය කාන්ත සීලින සමන්නාගත අරියසාෝකෝ රූපය දැක්ක තැන් අතුරුනොත් එතනින් භවියට යන්න නෑ සිත සබ්දයක් එහෙන තැන් නතුරුුණොත් එතිනින් භවයට ය නෑ සිත. දැන් ඔය විදිහට ඕගොල්න් නිරන්තරයම වැඩ කටයුතු යෙදෙන්න හැබැයි යුනිසෝ මන චිකාරයෙන් සිටින් ඩෝනෑර ම මුලින් සඳහන් කලාන සැවත්නූර අසු කෝටියයක් ධනේ ඇත්තාව ඒ හිටිය මහදනසිටුවරත් ය ධර්මතාවේ තේරුම් ගතනසා එයා ඒ භෞ්්‍ය සත්්‍යයයක් අතර. පැදනා පශ්චිම භවික ඉපුදනේ නමුත් මාර්ගපල් ලබන්න වඋනේ නෑ. නමුත් සැවත්නූර අනිත් හත් කෝටයෙන් පන්කෝටියක්ම මේ ධර්මය තේරුම් කර ගත්තා ඒ උත්තම පිරිස මාර්ගය පල්ලබා නිවන් දැක්ක. ඔය පින් උත්තුන්ටත් මේ සක්තිය වාසනාවතියනයි. ඒ උත්තම පලලාබිත්තය සඳහා. සත්‍යය අවබෝධර සඳහා මාර්ගපල් ලබා ගැනීම සඳහා මේ සද්ධර්ම දිශසනාව මහෝපකාරී වේවා කිෙන අසිංසිනි මේ දේශනාව වවසාන කරනවා ඔබ හැමට සම්බුදු සරණයි සඳහම් පීටයි සඟ රැකවරණයි. අද සද්ධර්ම දේශනාවේ දායිකත්වයන් මෙසේ මොනරාගල කුඹුක්කන මහකඩේ විස්සු අමරදර්ශ මානවඩු මහත්මයා පරලෝ සැපත්ති, දිදස් විසිදිකේ නොවැැම්බර් මස තුංවෙන දිනට වස්සරක්. පිරීම නිමිති කර ගැන පින් අනුමෝදන් කිරීමට එතුමා නමින් මේ පරලු ගියා වූ වන්ස පරම්පරාණුගොත සීරුම ඥාතින් ඇතුළ සීලුම අයට සංසාර ගමන සූපත්වේවා ක්මන් භවයකදී අමාමහා නිවන්සුවෙන් සූපත්වේවා කියන ආසීර්වාධාත්මකව මේ ධර්ම දේශනාව සිදුකරන ලබන්නේ මොනරාගල. ඹක්න මහකඩේ පදීංචි පරලෝ සපත් අමදදාස මානවඩු මහත්මයානන්ගේ බිරිඳූ අමිතා මානවඩු මහත්මියඇතුරු දෝදරු පිරිස විසින්. ඉළඟට ධර්ම දායකත්වය දරනු ලබන්නේ අංක දෙසය හතලි සට දෙක හැළඹගස් හේන දැනව ධඹදිනී විසු දෙදස් විසේකේ ජූනි මස කොළොසිදිනස් පරලෝ සැපත් එ විජසිඩි ලංකාතියලෙක විශරාමික ගුරුපයාණන්ගේ අද දිනට යදෙන හැත්තනි උපන්තිනය නිමිති කරගෙන ඔහුගේ භවගමන සුගතිගාමීවේ පැතුූ සම්පත් ඒ අයුරමම් ඉෂ්්‍ර සිද්ධ වේවා නිර්වාණ අවබෝධය වේවා කියන ආසිංසනින් මේ ධර්මදානමමින්කම සිදු කරනවා දායකත්ය දරන්නේ ආරය කුමාරි හාමි භාරියාව එ විකුම් ප්‍රසාද පොතාගේම් නදීකා සේනානි ලේලිය එ පන්සිල්ලු සමාධත් මුණුපුරා L සෙදම්සා දවුද්දිසි මිනිමීරිය. ඊළඟ ධර්මදායකත්වය දරුන් ලබන්නේ. මිනුවන්ගොඩ යටයන පදිංචි රුවන්ති ජයසුන්දර මහත්මී විසින් මීට වසර දෙකට පෙර මෙ පරලෝගයා වූ කීර්ති ජයිසුන්දර සිය ආදරණය පියාණන්ටත්. සුබෝධ ජයසුන්දර ආදරණීය සෝහිවිරාටත් B.ඒ. ජෛතිලක ආදරණියය මංමන්ඩිටත් පින් පිණස. ධර්මදාානය සඳහා සිදු කරනවා සුජීවත් සිටින සියමෑණියන් වන්න සෝමා ජයිසුන්දර. නැ දෙනීවන ප්‍රේමලතා කපුරු බණ්ඩාර ස්වාම්පුරුෂයාවන නිසාන්ත ජයිතිලෙක සහයිරයිවන සුමුදු ජයිසුන්දරයන අයට නිදුක් නීරෝගී සොය දීර්ගායස ැගේී රක්ෂා කටයුතු දියුණුුවීම සඳහාත් ප්‍රාර්ථනා කරනවා. දූ දරුවන් දෙදෙනවන නිත්මී දීනීගේ සහහා. දෙන්නෙත් පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකර ගැනීම සඳහා ප්‍රාර්ථනා කිරීම, මේ ධර්මදානමය පින්කමට සීලු අයුරින් උදව් උපකාරකර සීලුමයට නිර්වාන් අවබෝධී වේවා කියන ආසිංසනෙන් තමයි මේ ධර්මදායකත්වය දරනු ලබන්නේ. ඒ මුලින් නම් සඳහන් කලාවුස් සීලුවම දායික දායිකාවන්ගේ අභිමතාර්ථයන් ඒ කාන්තම ඉසිසි දේවා. ඒයි නමින්ම මේ පරලෝගියාව වූ වන්ස පරම්පාණ ගත දෙමවපිය ගරු වැඩිහිට සීලූමයි අනුමෝදංගවේවා මේ පින් අනුමෝදංගවිවා සුක සුපත් භවට පත්වේවා. දෙවියන් සත ලෝක වසත්ව අනුමෝදං ඉත්වා පින් අනමෝදන්ගෙන්න්නාව ඒ ඥාතිීන්ගේ ඥාතිර අසිර්වාදිනොත්. දෙවියන් සයිත ලෝකවසත්වයන්ගේ අසිර්වාදිනොත් ධර්ම ධානමේ මහා කුසර සක්තිය අශසිර්වාදිනොත් පින්වත් හැමදිනනාට මේ ලෝකවසෙන් පැමිණීමට තවද. මනිිය අවුද සීලුම් ග්‍රහ අපල උපදදුර දූරීභූතිවේවා. යහපස් චිරිදීවන තත්වයෙක් ඇති කරගණඩ සක්තිය වාසන උදාවේවා ආමිස පූජාප්‍රතිපත්ති පූජා දියුණු කරගන. මේ භවය තුළදී මාර්ග පල් ලබා නිවන් දකීමටත් මේ ධර්මදානමය කුසලේ පාරමිතාව වේවා කියල සාදු කියල පින් අලමෝදැන් විහන්ඳයි. ආකාසට්ට ආතිබුම්මට්හා දේවානාගා මෛදිකා ්ඥන්ටන් අනුමෝදිීත්වා තිිරණන්නක් කාන්තුලෝක සාසනං. ආකා සට්ටාජ බුම්මට්ා දීවානාග මයිටිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා තිරඩක්කාන්තු දසනං. ආකා සට්ට ආජ බුම්මට්ටා දීවානාගා මෛදිිකා පු්ඥන්තන් අනුමෝදිිත්වවා තිරන්ඩක්කන්තු දන් සදාති ධර්මසුනලන්සන්සිංහ බැමැදිනාටම ඉහපතක්ම වේවා. සාධෝසාධෝසාදෝ! එම ධර්මානු ශාසනාවසිදු කරන්ටයදනේ මඩුවන්ගුට යටටයන සුදර්ශණ ජාත්‍යන්ත්‍ර භහවන අද්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය. ශාස්ත්‍රති පන්්ඩිත පූජනීය ගම්පහ සිරිසීවලී ස්වාමේන්ද්‍රණන් වහන්සේ. උත්වහන්සේ සිදුකරන මේශාසනිකටයුතු තවත්දිරි මත්න සිදු කරන්නට උන් වහන්සර නිදුක් නීරෝගී සුව චරජීවනය සලසේවා. එමෙන්ම ඔත් වහන්සේ ප්‍රාර්ථනය බෝධයකෙන් තු මූඩිර්වාන් සේයටම පත්වේවාගේ අපි සාධදුකාරයක් පවත්තුමින් ප්‍රාර්ථනා කරමෝ. සාධූ සාදූ සාදූ. නන පා රි ස වල මන් රඩන් හන්සේෙන් පටත්යම් දහම් ගැටලුවක්තිබේනම් විමසාධයන ගන්නට කතාකරන්න පුළන්න් වහසට දුරකතනාන්ගේ බින්දුවයි හත්තයකයි අටසේ හැටයි ොලහයි හතලිස් පහ බින්දුව හැත්තයකයි, අටස හැටයි දොහහි හතලෙස් පහ.උන්හන්ස වැඩසිටන්නේ නිවුව ගොඩ ය කියන සුදර්ශෂන ජාතන්ත්‍ර භාවනාමධ්‍යස්ථාන මධ්‍යස්ථාන සෑම දිනයකදීම විශෂ වැඩසටහන්සිදු කරනෙනවා විශෂයෙන් මාසකට වතාව පුරා සතියක් නේවාසේක භහන වැඩ සටහන්සිතු කරනවා. හස්පතිදසා නිරධනය හිදීත් විශේෂ වැඩ සටහසිදු කරෙන උන්වහසේගේෙන් විමසාමය පිළිබඳවත් තුරතුර දැගන්නට පුළුවන්. සෝතා පන්න මග්ග පල ධර්මදේශනා මාලාාවේ දසවනි ධර්මානු ශසනාවය ඔබස්්‍රෝණය කළේ මිළග ධර්මානු ශාසනව සඳහා ඔබට දායකන්නට පුළුවන්. කතා කරන්න චාතික ගුවන්තුල යාගමිකංශයට දුර්කතනන්ගේ බිඳු අයිකයි එකයි. දෙකයි හැටනවවෙයයි හත්තයකයි හතලිහ බින්ඳු අයක එකයි දෙකයි හැටනවයයි හැත්ත එකයි හතලිය. ධර්මදේශනා ලාවේ සංත තටියයක් ලබාගනීමට වශ්‍යනම් කතා කරන්න බිඳදු අයකායකයි තිහැයි හත්සේ දහයයි අසෝ දෙකක් දුරකථනාන්කේට. බිින්දුු අයකයකයි තිහයි හත්සේ දහයැයි අසෝ දෙකයි. එලුබන් ඉරිදාත් ගෞරනියය ස්වාමින්ත්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් මීළඟ ධර්මානු ශාසනාවෙන් යලි ඔබහමුවන්ට බලාපොත්වනවා. මම බදරජෙත් සවමේ ඔබට තෙරුවන් සරණයි. සද හම් දහරය. ප්‍රසාධ පූර්ණ මහා යතිවරයාණන් වහන්සේලා විසින් දේශනා කළ සුමදුර ධර්ම දේශනාමලාව සෑම ඉරිධාවකම පරාත්‍රී අටට වෙළඳසේවේ. ඔබි පින් බර දායකත්වය සඳහා කතා කරන්න ආගමිකංශයට දුරකතනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනොවයයි හැත්ත එකයි හතලිහ. සද හම්දහර. thank you